ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තේරීම් තරඟ සඳහා යෑමට සිදුවෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අපි හැමෝම දන්න කරුණක්. ඉතින් මෙවර එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න නම් තේරීම් තරඟ සඳහා සුපිරිම ශ්‍රී ලංකා සංචිතයක් අනිවාර්යෙන් යා යුතුම වෙනවා. කෙසේ නමුත් ඔයා දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝන්දි වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ පුරාවටම කීවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සීමිත පන්දු වාර පිටියෙන් ඉවත් කරන බවට. ඉතින් ඒ නිසා අපි ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දැක්කේ ටෙස්ට් පිටියේ පමණයි. නමුත් නිමා වූ නවසීලන්ත කණ්ඩායමට සමග පැවති එක්දින තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් නැවත එක්දින පිටියට ආවේ ලෝක කුසලානයේ ඉලක්ක කරගෙන කිව්වොත් නිවැරදි. ඒ විතරක් නෙමෙයි නවසීලන්ත කණ්ඩායම සමග පැවති 2020 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුසල් පෙරේරා ක්‍රීඩා කළා. කෙසේ හෝ ඔන්න ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලානයෙන් තේරීම් තරඟවලට දැන්ම ඉඳන්ම සූදානම් වෙනකොට ප්‍රමෝද වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ගැන සුපිරි අදහසක් රැගෙන ඇවිත් තිබුණා. ඉතින් ඔහු කියා තිබුණේ දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් අතරින් දෙදෙනෙකු පමණක් එක්දින ලෝක කුසලානයේ තේරීම් තරඟ සඳහා යන ශ්‍රී ලංකා සංචිතය සමග එක්කර ගන්නා ලෙසටයි. ඉතින් ප්‍රමෝද වික්‍රමසිංහ මහතා ගන්න යන මේ තීරණය හරිද? ඒ ක්‍රීඩකයන් ගියොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තේරීම් තරඟ ජයග්‍රහණය කරන්න හැකි වේවිද? मैंने मैं वाके क्रिकेट के नए आदान्ने दी हम देख में बाला करने क्रिकेट पीसी मावा सब्सक्राइब कराने क्रिकेट के नए तमत तरह तरह करने नया वा हम बने क्रिकेट पीसी एन वा इतमनीन।